তাতে ভুমা ভুমা আমার তাত্ত্বিক তিব্বত মানবরত্নকে হিতনাটা মানে করান্ন মনে কিনা মানে হিতনা এমনিসা মানসিক এতরাম হলে তাত্ত্বিক নেতুনাত তাপে মে রাতে করোনা প্রশ্নে সামা কেতে রাতে কিনা তাত্ত্বে এসা মাটি হিতে এনে करान सुदुसुदयाक सह मटे मैं किसी आस्वादक गिन दिन दयाक मैं दयालत मनोरथ मटे अत्र मुलिम उन गहन ने एक दासम से अनुहाय दी पावन नाट्य नाट्यट संगीत सपयान मत आराधने कपिल कुमार कालिंग सह निमलेख नायक ये आराधना आराधना मम संबंधना ये नाट्य रंगपान शिल्पी सामने सा हेतु मैं जरा मित्र मित्र पटंग अवस्था लभन अनुहरा पवन इतकोट मट मे अवस्था लभन संगीत संगीत निर्माण करण उद्यान की नाट्य के उद्यान किन्न के नाट्य मट शिल्पीन बहुत दिन मुनगहन लभन प्रदीप धर्मदास मंगिता मूल मूलवर्ट नाट्य कर गीत गायला मैं सम्मान एक दिन में उद्धव गिन नाट्य तर मट ही व्यवस्था मट एव लाइव दान अमार तत्वती है नमूत ये बहुत देवल मट सिंगल मूलाष्ट जनमूलाष्ट मगिन सिंगल जनमूलाष्ट भावित करमीन मट अवस्था लभना मेम नाट्य संगीत निर्माण करे पीरितोसे बामर कैपिल अपे पतल गी वेसांतर गी इवन दे मूलाश्र भावित मम निर्माण कर संगीत मेट तोट मट कि अन्नपुलवांग भाविता करपु शिल्प एक निर्माण कर शिल्प कुमक्त के लिए मट गोट विस्तार कर अन्नपुलवांग मूलिक भाविता करे स्वर तुला स्वर तुलता है भावित आगे आप जानना एक पीड़ितों से क्या लगे पीड़ितों से तो मैं पीड़ितों से भावित आगे मट मम निर्माण कर 774 के ला 774 के ला संगीत निर्माण है एम वादन के रायबंद विद्यापति गाल गे सह गायहाल पे बेस सह महिंद भंडार गिटार हम बट वादन कर ला पिन्ना न बोला
අපි මේ නිර්මාණය මම වාදනය කරා ජපානයේ ෆෙස්ටිවල් එකට. අතරතුර එතන ඔඩියන්ස් එකේ හිටපු ජජ් කෙනෙක් ඇවිල්ලා මේ භාවනා කරන්න පටන් ගත්තා. ඇකුවාට නිර්වාණය සාක්ෂාත් කරගන්න පහසු වෙනවා කියලා මේ මම භාවනා කරනවා දැන් කියලා ඉස්සරහට එළ භාවනා කරේද මේ. එම නිසාම මගේ මිත්‍ර ක්‍රිෂ්ණ මේට නමක් තිබ්බා රෝඩ් ටු නිර්වාණ කියලා. 774 කියලා මේකට කියන්නේ මේ මාත්‍රා 18ක් තියෙනවා. 774 කියන්නේ එතකොට 7යි 7යි 14යි 14යි 7යි 18යි 18යි. ඔව් එතකොට මේ නිර්මාණයට 774 කියලා කියන්නේ මාත්‍රා 10. Thank you Chandan. Thank you Chandan. Chandan. Thank you. මේකට 774 කියලා කියන්නේ මේ නිර්මාණය රාමුව මාත්‍රා 18ක් නිසා. ඇයි මාත්‍රා 18 ගත්තේ? මාත්‍රා 18 ගත්තේ අපේ නිලුංගී වල මාත්‍රා 18ක් තිබුණා. මාත්‍රා 18ක්. අපි මම කවුන්ට් කරොත් සංගීතය අපි කවුන්ට් කරනවා වගේ 1 2 3 1 2 3 4 1 2 3 1 2 3 4 1 2 3 1 2 3 4 1 2 3 4 3 1 2 3 4 1 2 3 1 2 3 4 1 2 3 1 2 3 4 1 2 3 1 2 3 4 3 1 2 3 4 1 2 3 1 2 3 4 1 2 3 4 1 එතනම සම් එකට එන්නේ අර ඉන්දියන් මියුසික් එක කියන වගේ සම් එකට එන්නේ මාත්‍රා 10කට 8කට පස්සේ. ඒක පොඩි කර්ණාටක සංගීතයේ පොඩි ආභාෂයක් දෙන එක මම ඕනකමින් කරේ. මොකද මම කර්ණාටක සංගීතයට හරිම ආදරේ. ඒ වගේම මේ තනුව මට ලැබුණේ ඇත්තට මට ආවේ මේ තනුව මේ මගේ පියා නැතිවලා සුමානකට ඊට පස්සේ මට තද ඔලෝකයක්මක් ඇති වුණා. හැබැයි මම ඔලෝකයක්ම නැති කරගන්න මේ පියානෝකට ගිහිල්ලා වාදනය කරනකොට මේ තනුව නිකම්ම ඇති වෙනවා මට. ලැබුණා මං කියන්නේ. තනුව මගේ මනසට ආවා. තනුව ඊට පස්සේ මම පියානෝකට ගිහිල්ලා වාදනය කරලා ඒක ලිව්වා. ලියලා ඊට පස්සේ මං හිතාගත්තා මේකට මාත්‍රා 18 තාල වාද්‍ය රාමුවක් ඇති කරන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි මම මේ සම්පූර්ණ නිර්මාණය කරලා ඊට පස්සේ අපි ජපානයේ වාදනය කරන්න ලැබුණාම මම ජපානයේ ඔසාකාවල ෆෙස්ටිවල් ෆෝක් ෆෙස්ටිවල් එකේ ප්ලේ කරා. ඒක. එතකොට මේ දැන් මේ වගේ නිර්මාණ කරන මේ වගේ අපේම මූලධාතු භාවිත කිරීම මම මගේ චිත්‍රපට සංගීතයත් කරා. ඇත්තට මගේ චිත්‍රපට සංගීතයේදීත් මම දිගටම කරා. පවුරවලු එතන අනන්ත රාත්‍රී ඒ වගේ චිත්‍රපටවලදීත් මම මෙම ස්වර අපේ පිරිත්තෝසේ තියෙන අපේ ජනගීවල තිබෙන ස්වර එමෙන්ම පතල්ගී බමර කැපිල්ල කියන අපේ බමර කැපිල්ල කියන ජනගීවල තියෙන ස්වර මේ හැම දෙයකම මම තේරුම් ගත්තා. පහතර රිද්ධයාගේ වුණත් තියෙන ස්වර තුනක් කියලා අපිට පෙන්වන්න පුළුවන්. ඇත්තට ප්‍රධාන ස්වර
පමණක් වුණාට මේ ජන ගීවල තියෙන්නේ සොර තුනයි තියෙන්නේ ඒනට අපිට නිර්මාණයක් කිරීමේදී අපිට පුළුවන් මේ ස්වර වලට අමතරව අපි වෙස්ටර්න් මියුසික් වල කියන මෝඩ්ස් කියලා මෙතන රාගධාරී සංගීත අපි කියන මෝඩ්ස් කියලා මෝඩ් කියන්නේ පෙරදිග සංගීතයේ තාට ස්වර කියන එක තාට ස්වර කියන්නේ ඒ කියන්නේ රාගයකට භාවිත කරන ස්වර පද්ධතිය ස්වර සමූහය ඒක ස්කේල් එකක් නෙවෙයි ස්කේල් එකක් නෙවෙයි ඒක මෝඩ් එකක් කියන්නේ මෝඩ් එකකට නෝට්ස් 8කට වඩා අඩුවෙන් තියෙන පුළුවන් ස්කේල් එකකට නෝස් 8ක් තියෙනවා සාමාන්‍ය ස්කේල් එකකට නෝස් 8ක් තියෙනවා දැන් අපි ගත්තත් මේජර් ස්කේල් එකේ ඒක නෝස් 8ක් තියෙනවා දැන් අපි මයිනර් ස්කේල් එක ගත්තත් ඒක නෝස් අටක් තිබෙන්න ඕනේ නැහැ තියෙන්න ඕනේ නැහැ නෝට්ස් අටක් අපි ගජ ගාවන්නම ගත්තොත් ගජගාවන්නම දල්දා මාලිගාවේ ගජගාවන්නම විලම්බලය කියන්නේ ස්ලෝ නැත්නම් වාක් වේගය අඩුවෙන් වාදනය කිරීම. ඒත් දල්දා මාලිගාවේ විලම්බලයෙන් වාදනය කරාම Thank you Rene. Thank you. විලම්බලයෙන් වාදනය කරනකොට විලම්බලයෙන් ඒ දල්දා මාලිගාවේ සංගීතඥයන් කොතර දක්ෂද කියනවනම් මාත්‍රා 16ට මාත්‍රා 7යි ඒ කියන්නේ 7 again 16 වගේ ගහනවා ඒක. එයා චේත සංහරි සංකීර්ණයි. ඒතොර ඒක ඒ පාරම්පරිකව ඒවා ලැබිලා තියෙන තමයි ඒකලු එහෙම ඒකලුන්ට එහෙම කරන්න පුළුවන් නැත්. ඒ කියන්නේ ඇඟේ කොටන සාමාන්‍ය භාෂාවෙන් කියනනම් ඉවෙන් වගේ ප්ලේ කරන. හරි. සාමාන්‍ය භාෂෙන් කියන ඉවෙන් වගේ තමයි ඒ ප්ලේ කරන්නේ. මොකද ඒවා ගණන් කරලා ගහන්න පුළුවන් දේවල් නෙමෙයි. ගණන් කරන්න පුළුවන්. ඒනට ගණන් කිරීමට ගණිතයට වඩා ගණිතයක් තිබෙනවා. නමුත් ගණිතයට එහා ගිය දෙයක් එතන තිබෙනවා. හැබැයි මම ඉතින් ඒක මම මොකද ඒකලුම ආශ්‍රය කරාම ඒ ආශ්‍රය කරන්න මට ආරාධනය කර එහෙම නැත්නම් මට පෙළඹිව්වේ තිස්සාබේසේ කර. තිස්සාබේසේ ඉතන කිව්වේ දල්දා මාලිගාවට ගිහිල්ලා හදාරන්න කියලා මේ දල්දා මාලිගාවේ සංගීතය. ඉතන ඇයි තිස්සාබේසේ කර මෙහෙම කිව්වේ? තිස්සාබේසේ කර මෙහෙම කිව්වේ. මොකද තිස්සාබේසේ කර මට ආරාධනය කරා මේ එයාගේ ෆිල්ම් එකකට සංගීතය කරන්න නාට්‍යයකට. නාට්‍යයක නෙවෙයි ටෙලිඩ්‍රාමයක්. ඒ ටෙලිග්‍රාමේ තමයි පිටගංකාරය කියන ටෙලිග්‍රාමය. ඊට ඉස්සෙල්ලා තිස්ස කිව්ව මට හර්ෂ දල්දා මාලිගාවට ගිහිල්ලා මේ අපේ සංගීතය වලට හදාරන්න කියලා. ඉතින් මම පිටරටින් බටහිර බෑන්ඩ්ස් වලට ගහලා ලංකාවට ආවිල්ලා හිටියේ. වෙනිස් වල ප්ලේ කළා, ජර්මනියේ, අප්‍රිකාවේ හැමතැන ප්ලේ කළා. අවුරුදු 4ක් විතර ප්ලේ කළා. ඉන්නවට තිස්සා බෙසේ කර මට කිව්වේ ඒ වගේ මම හිතම ඉලෙක්ට්‍රොනිකස් කරන්න ඕන කියලා ලන්ඩන් වල
යුනිවර්සිටි වල ගිහලා කොලෙජ් ගිහලා ඒක තාත් ඒකත් දාලා ආවේ මොකද මට හිතෙනවා සංගීතය තමයි කරන්න ඕනේ කියලා. කොමස් තිස්සා බෙසේ කරා මේ කිව්වා හර්ෂවා මේ මගේ මේ ෆිල්ම්මට සංගීත කරන්න ඉස්සෙල්ලා දල්ලා මාලිගාව සංගීතය පොඩ්ඩ හදාරන්න කියලා. කියලා මට සල්ලි දුන්නා කෝච්චිය යන්න. මට පිටරට ගිහිල්ලා මාසකට 12,000ක් හම්බ කරාට 1978 ලංකාවට ආවන් පස්සේ වැඩි ඉතුරු වුණේ නැහැ. අතේ සතක්වත් සමහර ඒක මන් දැන් මට අමාරු කියන්නේ මේ කොහොමද එච්චරක් වෙන සල්ලි වේදම කියලා. කොහමරි මේ තිස්සමර කෝච්චි ටිකට් එක ගන්න ට්‍රේන් ටිකට් එක ගන්න සල්ලි දුන්නා. ඉතින් මම ගිහිල්ලා නුවර මගේ නැන්දලා ගෙදර නැවතිලා මම උදේ පහට හැමදාම පහට දිව නානුර මංගල රෙකෝඩ් කරන්න සඳුදායි සමාරෝ මගේ මේ මිත්‍රවරු ධර්ම මගේ මේ දැන් අහගෙන ඉන්න මගේ ෆ්‍රෙන්ඩ්ස්ට දන්නද සමහරට මේ දල්දා මාලිගාවේ නාරුණ මංගල තියෙන සමුදාය බදාදායි සෙනසුරාදා මත උදේ පහට විතර පටන් ගන්න ඉතත් ඉස්සෙල්ලා වගේ. ඒතර ඒ කාලේ සිකියුරිටි බස් තිබුණේ ඒකෙන්ද මට ටේප් රෙකෝඩයක් අරන් දුවලා දුවගෙන යනවා දොර ළඟට ගිහිල්ලා දොර ළඟ ඉඳන් රෙකෝඩ් කරනවා. එහෙම රෙකෝඩ් කරලා මට හම්බුණා මේ රත්තරන් කියන ගැටබෙර වාදක පාරම්පරික ගැටබෙර වාදකයෙක්. ඒතර එයා හරි සන්තෝෂෙන්ලා මම සංගීතය කරනකොට මම ඇහුවා රත්තරන් දැන් ඔය ප්ලේ කරන්නේ කොහොමද මේ හැමදාම කොහොමද මේ ටියුන් කරන්නේ කියලා මේ ගැටබෙරේ. අපි ටියුන් කරන්නේ අපි වෙනම මේ මේකට යදෙන්නේ නැහැ. ඒවන අපි අපිට තියෙන එක ඒ ඥානය කියලා හැමදාම එකම නෝට් එකේ ටියුන් කරන්න කියන්නේ. අනේ එයා ටියුන් කර ඒගොල්ලෝ ටියුන් කරන්නේ ගැටබෙරේ. අපි දහන ඇහෙනවනේ පංගුවක් රෙකෝඩින්ග්ස් වල ගියාම මොකද සංගීත කරන අය ඉන්නවනම් සංගීත කරන ළමයි ඉන්නවනම් නැත්නම් සංගීතඥයෝ ඉන්නවනම් තව ඒක දන්නවා. අපි ස්ටුඩියෝ එක රෙකෝඩියක් කරනකොට අපි අපේ බෙරත් ටියුන් කරනවා අපේ හැබැයි ඒක කවදාකවත් මම හිතන්නේ සී ෂාප් එක ගැන හිතනවා කියලා. හැබැයි දල්දා මාලිගාවේ රත්තරන් ටියුන් කරේ තැන්කියු ගාන්ති ट्यून करे में सी शार्प पे वैतनी में पे ना आपे में आपे संगीत इधर ना खाला है कने खालाफुल वर्णवाद बावे ठीक है ना बाद में सुधुनों से एक लोग बात करे एक लोग बात है सी शार्प पे अबे मामा ने सिंधु रिकॉर्ड करे सी वर अबे मां कारा की बने මගේ මිත්‍ර රයිබන්දුටවත් කාටවත් කිව්වේ නැහැ ඔබතුමා සීවල ටියුන් කරන්න කියලා. මම කිව්වා ඔබ සාමාන්‍ය වාදනය කරන විදිහට වාදනය කරන්න. ඒ කලාවක තියෙන්න ඕනේ කියලා තමයි විශ්වාස කරන්න අපිට. ඒ වගේම තමයි පෙරහැර ඔබ බලන පෙරහැරේ කොච්චර කලාවක්ද, ඒ කියන්නේ පෙරහැරේ තියෙන විවිධ වර්ණවත් හඬ කියන්නේ පරාසයන් කොච්චර වර්ණවත්ද. අනේ ඒක තමයි මම හිත මම විශ්වාස ගන්නේ අපි කැප්චර් කරන්න ඕනේ කියලා. අපි අල්ල ගන්න ඕනේ කියලා මේ අපේ නිර්මාණ වලට. අපි සීවල සින්දුවක් ගන්න මම හිතන්නේ බැර ඔක්කොම සීවලට ටියුන් කරන්න ඕනේ. හරි ජීවලට හරි එහෙම රිලේටඩ් එකකට ටියුන් කරන්න ඕනේ කියලා මම නම් මම විශ්වාස කරන මම ඒකට ආසත් නැහැ. මම ආසයි කලර් එක තියෙනවට ඒ වෙනස ද කන්ට්‍රාස්ට් එක. I mean, we must. I like to maintain that contrast, which we find naturally in our environment. Our environment is a Sri Lankan environment. We have such a lot of variety in our environment, and I think that I appreciate it very much, and I like to use it in our compositions. Again, mage nirmana to bahita kine mangase. දැන් අපිට සමහර පිටරට ඉන්න පුළුවන් හුඟක් අර පර්ෆෙක්ට් කියලා කරන්න වෑයම් කරන අය ඒක සමහර ඒකලන්ට පර්ෆෙක්ට් වුණාට මට ඒක ඒ එච්චරට ඒක පිරිසිදු අපි හිතුව පිරිසිදු කියලා එච්චර පිරිසිදු පවිත්‍රභාවයකට මේ පත් වීම මට නම් ඒක පොඩ්ඩක් ආටිෆිෂල් වගේ වට ඇත්තට
ඒ කියන්නේ අප කොටිම ඇත්තටම ඉතින් අපි හිතන විදිහ වෙනස්නේ. අපි මේ ප්‍රදේශයේ මේ පෙරදිග මේ නැගෙනහිර මේ ප්‍රදේශයේ අපි හිතන විදිහ වෙනස්. අපි ඒක බටහිරයන්ට මම අවමාන කරනවා නේ. මම කියන්නේ ඒක බටහිරය වෙනස්. අපි පොඩ්ඩක් වෙනස් හිට අපේ කාලය මයින් විදිහත් වෙනස් ඇත්තට. ඒ කියන්නේ අපි හෙට එන්න කිව්වොත් කාටද එන්නේ? සමහරට දවස් තුනකින්. ඔය මන්නේ නැතනේ වැරද්දක් කියලා. ඒක ෆිල්ම් අපේ ෆිල්ම් ඩිරෙක්ටර්ස්වත් එහෙමයි. අපේ ෆිල්ම් ලොකේෂන් එකට අරන් යන හෙට යනවා කිව්වොත් එන්නේ සමහර සුමානකට පස්සේ එන්නේ. ඇවිල්ලා කියන කිසි ගාණක් නැහැ. ඉතින් ඇවිල්ලා කියන හලෝ හර්ෂ යන් යන් අපි යන ෆිල්ම් ලොකේෂන් එක ඇත්තටම වැරද්දක් කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ අපේ මා කාලෙමයින මාන සාමාන්‍ය පොඩ්ඩක් වෙනස්. අපේ සංගීතයට අපිට එච්චර නික අවිධිමත් විදියට මේ අපිලෙවලක් තියෙන විදිහට වැඩ කරන්න බෑ. සංගීතය කියන්නේ ඇත්තට විද්‍යාවක්, සයන්සක්. ඒ සයන්ස් කරනකොට අපිට බෑනේ පොඩ්ඩක් අපි පොඩ්ඩක් පිළිවෙලට මයින් පුරුදු වෙන්න ඕනේ අපි. නේ මිනුම් පිළිවෙලට ගන්න පුරුදු කරන්න ඕනේ. Thank you. මේ අපි ඉතින් එහෙම හැබැයි මම කියන්නේ ඒක ලොක කරන විදිහම අපි කරන්න ඕනේ නැහැ කියලා. අපි හිතන විදිහ වෙනස්. ඇත්තටම ඒ වෙනස සංගීතයට අපිට බොහොම පොඩ්ඩක් ෆ්ලෙක්සිබල් විදියට නිකන් ෂේප් එක ගේන්න පුළුවන්. ඒක ගෙනාවේ නැත්තම් වෙන්නේ ඒකල හිතනවා ඒකට විතරයි සංගීතය කරන්න පුළුවන් කියලා. දැන් අපි ගමු ඇමරිකාවේ උදාහරණයක්. මගේ හොඳම සංගීතඥ මිත්‍ර ඉන්න ඇමරිකාවේ ජර්මනි හැමතැන. මම පංග කරලා ඒකල මාත් එක්ක තර්ක කරනවා මේ අපේ ටයිමින් වෙනස් කියලා. අපේ ටයිමින් හරි නැහැ කියලා කියනවා. මම කිව්වා අපේ ටයිමින් හරි නැහැ නෙමෙයි, ඕගොල්ලන්ට ටයිම් තියන්න බෑ අපිත් එක්ක. ඇත්තට ඒක තමයි වෙලා තියෙන්නේ. 22:30 කිව්වාම ඒ තේරෙන්නේ නැහැ ඒගොල්ලන්ට. එහෙම දේවල් වෙනවා. එහෙම දේවල් වෙනවා. ඒකුල හිතන්නේ සමහර ඒකුල සල්ලි තිබුණාට ඒකුල මේ හරි කියලා. සල්ලි තිබුණ බලද්දි හරියන්නේම නැහැ හැමතිස්සම. ටයිම් තියන්න බැරි නම් අපේම මගුල් බෙර වට්ටම් ගහනට ඒකට ටයිම් තියන්න බැරි නම් ඒගොල්ලන්ට අපිට ටයිම් අපේ ටයිම් නැහැ කියලා කියන්න බෑ. ඉට් ඩසන් මීන් වී ඩොන්ට් හැව් සෙන්ස් ඔෆ් ටයිම්. වී හැව් බිකෝස් අවර් සෙන්ස් ඔෆ් ටයිම් ඉස් මෝර් සබ්ජෙක්ටිව් ඇන් ඇබ්ස්ට්‍රැක්ට් යු නෝ. සෝ දිස් ඉස් වයි ඉට්ස් අ බිට් ඩිෆිකල්ට් ෆෝර් සම් ඔෆ් දෙම් ටු කීප් ටයිම් විත් සම් ඔෆ් අවර් ලෝකල් ඩ්‍රමර්ස්. දෙයර් ටයිම් ඉස් ස්ට්‍රෙචින් ද ඇක්සිස් යු නෝ. ද ටයිම් ඇක්සිස් It's stretching, it's flexible, it's more like what Einstein said, you know. There's another axis to it. And what is the reference we are going to use? What are the benchmarks? So, I mean, it's anybody's guess. The benchmark can be very subjective sometimes. So this is what sometimes scientific musicians should understand, that there are other ways of producing music, other ways of conceptualizing music. කියන සංකල්ප සංගීතය සඳහා සංකල්ප ඇති කිරීමේ වෙන වෙන දේවල් තව හුඟා දේවල් තියෙනවා කියලා සමහර අය තේරුම් ගන්න ඕනේ. ඔව් අපි අපේ වේලාව තමයි ඒකත් තමයි. හැබැයි මං කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම අපි අපිලිවලකට වැඩ කරන්න ඕනේ කියලා. අපේ වේලාව කියන්නේ මම අදහස් කරන්නේ අපේ කාලයේ දෙස බලන ආකාරය වෙනස් වුණාට කමන්නේ ඇත්තට. අපි අපිට අනිත් ලෝකෙත් එක්ක යන්නත් ඕනේ නේද? අපි නැත්නම් අපිට ප්ලේන් එක ගන්න හම්බ වෙන්නේ නැහැ නේ. ප්ලේන් එකක් හදන්න හම්බ වෙන්නේ නැහැ. අපි පිළිවෙල නැත්තම්. අපිට අභ්‍යවකාශයක් යානයක් හදන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපිට කොන්ක්‍රීට් එකක් හදා ගන්න හම්බ වෙන්නේ නැහැ. අපි ඉතින් එහෙම දේවල් වෙලා තියෙනවා නේද නේ? ඉතින් මේ පිළිවෙල නැති වුණාම හුඟක් අර වැඩේ අප්සෙට් ගන්නවා. ඒක නිසා අපි අපේ මධ්‍යස්ත ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. අපේ ක්‍රමවේදයක් පෙන්නලා කොහෙන් කියන අපේ බෙර ගහන ක්‍රමය හරි අපේ පෙරහැරක අපි බෙර ගහන ක්‍රමය අපි මගුල් බෙර වට්ටම් ගණන් කරන්නේ කොහොමද? අපි පදයක් අපේ නැත්නම් පහතරට බෙර පදයක් ගණන් කරන්නේ කොහොමද? ඒක පිටරටියන්ට අමාරු වුණා කියලා ඒක වැරදි නැත්. වැරදි නෙමෙයි ඒක ඇඩ්වාන්ස් තත්ත්වයට හරිම උසස් තත්ත්වයක කියන්නේ හරි ඇඩ්වාන්ස්ඩ් හරිම දියුණු තැනක තියෙන ගණිත ක්‍රමයක්. ඉතින් ඒක ඒකලන්ට ඒකල කල්දාහ කවදා හරි දැන් හැබැයි දැන් නම් ඒකල හොඟක් තේරුම් ගන්න තියෙන තේරුම් ගන්නස්.
ඒ සංගීතඥයන් හරියට පරිශ්‍රණ කරනවා දැන් ඒ මෙහෙ මෙහෙ සංගීතය ගැන පරිශ්‍රණ කරනවා මෙහෙ මියුසිකල් ටෙම්පරන්සස් ගැන පරිශ්‍රණ කරනවා මියුසිකල් ටෙම්පරන්ස් කියන්නේ අපේ හොර්නෑව ගත්තොත් ඒක ඇත්තට බටහිර ඕබෝ එක වගේම තමයි ඒ වුණාට ඒකේ තියෙන ටෙම්පරන්ස් එක වෙනස් ටෙම්පරන්ස් කියන්නේ මියුසිකල් ටෙම්පරන්ස් කියලා කියන්නේ ස්වර අතර තියෙන අනුපාතය අනුපාතය ඇත්තට ස්වර අතර තියෙන අනුපාතය වෙනස් අපේ දැන් ඒකලොන්ගේ සරගම පද නිසා වගේ නෙමෙයි අපේ සරගම පද නිසා අතර ස්වර අතර තියෙන වෙනස වෙනස් ස්වර පරාසය ස්වරවල අතර තියෙන අනුපාතයෙන් වෙනස් අතර සංඛ්‍යාතය වල වෙනස් සංඛ්‍යාත වල අනුපාතයන් වෙනස් ඒ කියන්නේ අපේ මම සී යනි ෆ්ලැට් ගහුවොත් මම මේ ගහන බටහිර භාණ්ඩයකනේ හැබැයි නුවර කෙනෙක් වර්ණයව ගහුවොත් මේ සී යනි ෆ්ලැට් ඒගොල්ලෝ ගහන්න ඇත්තට ගජ ගවන්න මෙන්න මේ නොසල ඒ හරි හැබැයි අහලා බලන්න ඒගොල්ලෝ ගහනකොට ඒ ඒ ගහන එක මේ අපේ කීබෝඩ් එක ගහන්න අමාරුයි කීබෝඩ් එක ටියුන් කරොත් ඇරෙන්න තොර ටෙම්පරස් කියන්නේ ටෙම්පර් කියන්නේ වෙනස් කිරීම ටෙම්පර් කීබෝඩ් කියන්නේ වෙනස් කරපෙක ඇඩ්ජස්ට් කරපෙක මියුසිකල් ටෙම්පරන්ස් කියන්නේ මියුසික් වලින් අපි වෙනස් කිරීම මියුසික් අපේ කීබෝඩ් එකක් හරි ඒවල ටියුනින් වෙනස් කිරීම ඔයගොල්ලෝ දන්නවා ටියුන් කරනවා කියන එක දැන් අපි సౌందర్య විද්‍යාලයට ගියොත් එතන සමහර ළමයි වැඩි ගී සිං කරනවා ඒක සිං කරන්නේ ඒකල බටහිර ටෙම්පරන්ස් එකට එතකොට ඒක ඇහෙන බටහිර ගීයක් වගේ හැබැයි එතන ජනගී ගායකයන් ජනගී බටනලා වාදකයන් ජනගී සාධාරණ අය ඉන්නවා අපි තමයි ඒ සර්ලා ඒකලොන් ඇත්තට හරියටම ඒක කරනවා ඒකලොන් හරි ටෙම්පරන්ස් එක දන්නවා ඒ කියන්නේ මම කියන්න හදන්නේ දැන් වැඩි වැඩි දරුණු ඇලවිල්ලක් වැඩි වැඩි ගීයක් බටහිර සංගීතය ගැන විතරක් හිතන කීබෝඩ් පාවිච්චි කරලා සාධාරණ කෙනෙක් සිං කරන විදියයි කෙලින්ම ජනගී තේරුම් අරන් සිං කරන කෙනෙක්ගේ හඬේ වෙනසක් තියෙනවා. දැන් මම කියන්නේ අපි ඕක ෆියුෂන් කියන සංගීතය පැත්තට ගේන්න පුළුවන්. ඒ කියන්නේ අපි බටහිර රාමුවකට අපිට පුළුවන් මේ අපේ තියෙන ටෙම්පරන්ස් එක වෙනස් බහණ්ඩයි වාදනාකාර වාදන ශෛලින් අපිට පුළුවන් ඇත්තට ගේන්න ඒ රාමුව තුළට. එතන බටහිර රාමු තියෙන ඇත්තට AABA කියලා. AABA කියන්නේ A කියන්නේ බාස් 8යි B කියන්නේ බාස් 8යි. එතන AABA කියන්නේ බාස් 32යි. A කියන්නේ 8යි තවත් එකක් කියන්නේ 8යි B කියන්නේ පොඩ්ඩක් වෙනස් 8ක්. ආයෙත් මුල වෙනවා බාස් 8කට. එතන ඔක්කොම 4ක් එකතු කරාම 32යි. ඉතින් ඒක තමයි අපේ pop සංගීතයටත් ඇවිල්ලා තියෙන එකක්. අපි ඔය pop අපි oriental කියලා කිය සින්දු ලංකාවේ සින්දු ගැහුවට ඒ වල AABA ෆෝමැට් එකද මොකක්ම දෙන. ඒ කියන්නේ සයික්ලික් ෆෝමැට්. ඒ කියන්නේ එකකින් පටන් ගන්න තව එකකට ගිහිල්ලා ආයෙත් මුලට එනවා. සයිකල් එකක් වගේ. හැබැයි එහෙම නෙමෙයි අපේ පෙරහැර බැලුවොත්. අපේ පෙරහැරේ ආකෘතිය බලන්න. ආකෘතිය කියන්නේ ඒ ස්පිරිට් එක. ඒ කියන්නේ සොක්‍රටිස් වගේ මේ ප්ලේටෝ වගේ ඒක ස්පිරිට් එක ඇත්තට ඒ ස්පිරිට් එක ඒක සයික්ලික් ෆෝම් එකක් නෙමෙයි ඇත්තට. ඒ පෙරහැර තියෙන ස්පිරිට් එක. ඒ කියන්නේ ඒක මුලින් පටන් ගන්නවා. ඔන්න පෙරහැර පටන් ගන්නකොට අපි දන්න පෙරහැර අපි ඈත හිටියත් අපි දන්න අන්න පෙරහැර පටන් ගන්නවා කියලා. ටික වෙලාවට පස්සේ අපි බලනවා අපිට ඇහෙනවා අපි දන්න අපි ලාංකිකයෝ නම් අපි නුවර හරි පෙරහැරක් දැකලා තියෙනවා නේද? අපි දන්න පෙරහැර දැන් මැද තියෙන්නේ කියලා. ඊට පස්සේ ටික වෙලාවට පස්සේ අපි දන්නා අන් පෙරහැර ඉවර වෙන්න යනවා කියලා. හැබැයි සුද්දෙක් ඇවිල්ලා ඔක ඇහුවොත් ආ මොකද්ද මේ ගෝසාව කියලා. ඒක නිකන් බෙර ගහනවා කට්ටිය නිකන් මොනවද කියවනවා මොනවද සිං කරනවා ඇහනවා කියලා කියයි. කිසි තේරුමක් නැහැ. කිසි ආකෘතියක් නැහැ කියලා කියයි. ආකෘතියක් නැහැ නෙමෙයි. යාට තේරෙන්නේ නැහැ ආකෘතිය කියයි. හැබැයි යා මාස 6ක් විතර ලංකාවේ හිටියොත් අන්න යාට තේරෙන ආකෘතියක් තියෙනවා. ඇත්තට ඒක වෙනස් අපිට වැඩි කියලා. ඇත්තට හුඟක් පැති වලින් ඒ අපේ ආකෘතිය හොඳයි. හැබැයි ඉතින් එන්න අපි ළඟදී වැරදි පැත්තට වැරදි ආකෘතිය වලට ගිහිල්ලා තියෙනවා. ඒක ඉතින්
අර මෝඩකමක් පොඩි තියෙනවා නේද? ඒකින් දැන් වැරදි ආකෘතිවල ගිහිල්ලා ඒක කරන් දෙන්න එක හදා ගන්න පුළුවන් දෙයක් අපිට. මේ හැබැයි අපේ තිබුණ අපේ සහජයෙන් තිබුණ ආකෘති හරිම බ්‍රිලියන්ට් අත්ද අපේ ගම්මඩුව ගන්න. මොන බ්‍රිලියන්ට් ආකෘතියක්ද ගම්මඩුවේ තියෙන්නේ. හැබැයි කවුද ගම්මඩුවක් රස විඳින්නේ ළඟද දැන්? මම අපිට අන්න යන ඩොග් 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 ගාලා යවත් තමයි හරි කියලා. ඒක තමයි ආකෘතිය කියලා. හොඳ ආකෘතිය. ගැනලා අපේ හොඳ දේවල් අපිට පොඩ්ඩක් රස විඳින්න බැරි වෙලා තියෙනවා. අපි නික අතහැරලා දාලා තියෙනවා. අපිට අතර ඒවා භාවිතා කරන්න පුළුවන්. අපිට අපේ සංගීතයට විතරක් නෙමෙයි අපේ අපේ චින්තනයටත් භාවිතා කරන්න පුළුවන්. ඒක කරොත් තමයි අපිට මේ මම හිතන්නේ අපේ රටක් හරියට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. නැත්තම් වෙන්නේ ඉතින් අන්තිමට දවසකට 100 200 මැරෙන තත්ත්වෙට එන්න තමයි. ඒවා ගැන අපි පොඩ්ඩක් සීරියස්ලි හිතන්න ඕනේ. මම සංගීතය හදාරන මේ දරුවන්ගේ මම ඉල්ලන්නේ ඇත්තට දැන් මොකද දැන් පයින් කරගන්නවා විශ්වවිද්‍යාලේ වගේම වෙනමත් ඉගෙන ගන්නවා. ඒක මම ඒකලුන් විතර ඇත්තට අපිට තියෙන බලාපොරොත්තු ඉස්සරහට වෙන බලාපොරොත්තු නැහැ ඉතින් අමින් ඒ කියන්නේ we can only pin our hopes on them. Because they have an opportunity to change now, right now. They can embark on a different journey from now, you know, without getting messed up like the predicament we are in now, you know. So if they change now, they realize that we have been on the wrong path. Up to now, can අපි තේරුම් ගත්තා නම් අපි වැරදි මාර්ගයක ගිහිල්ලා තියෙනවා නැත්නම්. ඒ කියන්නේ සුවිශේෂ තැනක ඉඳලා මම කියන්නේ අපි තුම අනුරාධපුර හරි රාවණ රජුන්ගේ කාලේ ඉඳලා හරි සුවිශේෂම අතිවිශිෂ්ට තැනක ඉඳලා එන්නෙන්නම අර නිකන් අධිරාජ්‍යවාදීන්ට යටත් වෙලා ඊට පස්සේ නිකන් අර එහෙ යෙහෙ කියලා කියන්න පුරුදු වෙලා අන්තිමට වැඳ වැටලා 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 දැන් ඉතින් ඒකට පුරුදු වෙලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක අපරාධය. ඒ කියන්නේ අපිට ඒ පාරේ යන්න ඕනේ නැහැ නේද? දැන් වෙනත් වෙනස් වෙන්න ඕන අපිට. ඉතින් අපි වෙනස් වෙන්න අපිට පොටෙන්ෂල් එක තියෙනවා. ඉතින් පොටෙන්ෂල් එක අපි බ්‍රිලියන්ට්ම જાතියක් ඇත්තට. අපිට කියන්න පුළුවන් අපි 96 අපි වර්ල්ඩ් කප් එක දින්නේ ටික දෙනෙක් මගේ මිත්‍ර අර්ජුන වගේම යන්නේ ළමයි වර්ල්ඩ් කප් එකෙන් පොඩි ටික දෙනෙක් දිවේ මේත් ලොකු ඉන්දියාවේ ජනගහන බලන්න අපේ ජනගහන කොච්චර පොඩද. හැබැයි ඒ වලට ඒවා ඒ රටවලට විරුද්ධ අපි තරඟ කරලා දින්නානේ නේ. ඒක එච්චර හැකියාවක් තියෙනවා නේද? මම හිතන්නේ අනිත් හැමදේම සංගීතෙන් ඊටත් වැඩි හැකියාවක් තියෙනවා අපිට ඇත්ත. අපේ සංගීත අපේ මියුසික් ඉන්ඩස්ට්‍රි එක හරිම විශේෂයි ඇත්ත. ලංකාවේ තියෙන මියුසික් ඉන්ඩස්ට්‍රි එක අපේ වෙන ජොන්රස් ජොන්රේ කියලා කියන්නේ වෙන වෙන ශෛල. ඒතර වෙන වෙන ශෛල අපිට කොච්චර තියෙනවද? අපිට බයිලා තියෙනවා, අපිට ක්ලැරන්ස් විජයවර්ධනගේ ස්ටයිල්ද තියෙනවා, අපිට වික්ටර් රත්නායකගේ ස්ටයිල්ද, අපිට නන්දාමාලිගේ ස්ටයිල්ද තියෙනවා, අමරදේවසගේ ස්ටයිල්ද. ඊට පස්සේ අපේ ජනගී අපේ බ්‍රිලියන් ජනගී ගායකයෝ කොච්චර ඉන්නවද? ජනගී ශෛල නිර්මාණ වෙස්ටර්න් මියුසික් කරන එක අපිටම ඇමරිකාවේ ලොකුම සම්මානයක්ත් එක්ක නාට පුළුවන් දවිලා බයිලා කර ගන්න. එහෙම නැත්නම් අපිටම රන්වන් කරල් අමරදේව ගැන, එහෙම නැත්නම් අපිටම සසර වසන තුන ඒකට වාදනය කරන්න එක පුළුවන් නේද? Thank you.
ගීතය සසර වසින් මම හිතන්නේ අමරදේවන් ගායනා කරපු පර්ෆෙක්ට්ම ගීතයක් මට නෑ. ඒ කියන්නේ ඒක මම එකපාරක් ඕකෙස්ට්‍රේට් කරා එක කරනකොට ෂෝ එකට මගේ ඕකෙස්ට්‍රා ගත්ත එක ක්‍රෝම ඕකෙස්ට්‍රාකින් අපි වාදනය කළා. මට මේ කව ස ගාන කරලා තියෙන ස්වර අතර කියන්නේ ඉන්ටර්වල්ස් එකම එක වැරද්දක් වන්න වෙනවට එක වැරද්දක් වන්න බැරුණා. මේ ඒක ඇත්තට ඒ අතින් මම හිතන්නේ හරිම විශිෂ්ට ගායකයෙක් පමණක් නෙමෙයි නිර්මාණකරුවෙක් අමරදේවයන්. මම ඒක ළඟින්ම වැඩ කරලා තියෙනවා. මේ හරිම විශිෂ්ට සංගීතඥයෙක් ඇත්තට. කියන්නේ ගායකයෙක් පමණක් නෙමෙයි, කියන්නේ නිර්මාණකරුවෙක්. එතුමා ඇත්තට ඒතර රාගධාරී සංගීතය සහ අපේ ජනමූලාශ්‍ර බ්ලෙන්ඩ් කරලා එහෙම නැත්නම් ඒවා උපයෝගී කරලා එහෙම අලුත් දේවල් ඇත්තට කියන්නේ ඒ වගේ නිර්මාණ මේ සමහරට එක එක බැල්මට නැත්නම් එක එක බාර කැම වෙන තුන වැඩි එක සරලයි කියලා. හැබැයි සරල හරි සංකීර්ණයි. ඒ කියන්නේ මිනිමලිසම් කියලා කියන්නේ ඒ කියන්නේ සරල බව සරල සරල ආකෘතිය තුල ගැඹුරු දේවල් එලි දක්වන්න පුළුවන් සංගීතඥෙක්. මම ඇත්තටම මම වැඩියෙන් ඉගෙන ගත්තේ රවිශංකරගෙන්. මොකද රවිශංකර සර් මම හම්බුණා, මට හම්බුණා. ඒතර මං සර්ට කිව්වා සර් මේ මං සර්ගේ පොත කියෙව්වා මයි ලයිෆ් මයි මියුසික් මේ මට ඔටෝග්‍රාෆියක් දෙන්න පුළුවන් කියලා. සර් කිව්වා රවිශංක මට කිව්වා හර්ෂ මම මම ශිෂ්‍යයෙක් කියලා. හිතන්න පුළුවන් එහෙම දෙයක් කියනවා කියලා. මම මෙච්චර දැවන්ත මනුස්සයා මට කියනවා මම ශිෂ්‍යයෙක් කියලා. ඉතින් මේ ඇත්තට මේ ඊපස්සේ රවිශංක මට කිව්වා හර්ෂ ඒක ඇත්තටයක් කියන්න හැදේ මේකයි. හැබැයි මට ඔටෝග්‍රාෆියක් දුන්නා මගේ පොත A4 කොළ දෙකක් විතර පෙරන්න. ඒ කියන්නේ මේක මම පොඩි වෙන්න පුළුවන්. හැබැයි මම මට ලොකු දේවල්වත් කරන්න පුළුවන්. අර පරමාණු වගේ නේ නියස් පරමාණුත් වඩා කුඩා නියස්ටිය. කොච්චර බලගත්තද කියලා බලවත්ද කියලා අපි දන්නවනේ කොච්චර කුඩා වුණත්. ඒක තමයි රවිශංක. ඒ කියන්නේ ඒ කලාකරුවන් තේරුම් ගන්න තියෙන එක තමයි. ඒගොල්ලෝ තේරුම් ගන්න තියෙනවා ඒගොල්ලෝ මේ විශ්වයේ දූවිලි ගැටයක් වගේ තමයි. ඒ වුණාට ඒ තුළත් ඒ කුඩාම කොටස ගත්තොත් මෝස් මයිනියුටස් පාටිකල් විල් හැව ද අට්මෝස්ට් ඔෆ් පවර් විච් වී කාන්ට් ඊවන් ඉමැජින්. එතන මම මේ අසා ඇතර මනුරත්නයනත් අපි මේ මනෝ ජාලත් මනුරත්න කියන සුවිශේෂ පුද්ගලෙක්. එතුමා මට ඉස්සල කිව්වා වගේ 1996 පමණ මුණ ගැසුනේ උක්දනු කියන නාට්‍යයට මම සංගීතය නිර්මාණය කරා නිමල් ඒකනායක සහ කපිල කුමාර කාලිංගගේ ආරාධනයෙන්. ඒතර තමයි මට ජාලත් මනුරත්නයන් මුණ ගැසෙන. ඊට පස්සේ බොහොම ළඟින් ආශ්‍රය කරා එතුමාට. මම හුඟක් බාල වෙනට එතුමාට කියන්නේ ලොක්කා කියලා. එතුමා සෙල්ලම සෙල්ලමට
එමුද මගේ මගේ එහෙම කියන්න කිව්වේ මං හිතන්නේ තවත් දේවල් ගැන සලකලා කියන්නේ මගේ මගේ මුත්තා තමයි ජෝන් ද සිල්වා සීර මගේ ඉතින් ජෝන් ද සිල්වා කියන්නේ ඇත්තට ජලත් මනරත්යන් සහය ඒ කාලේ හිටිය ඒ ඒ ඒ ශිල්පීන්ට දෙවි කෙනෙක් වගේද ඒක වෙන්නත් පුළුවන් ඒ මට එනවා කොහොම නවත් එතුමා මට හරියට ගරු කළා මං එතුමාට හුඟක්ම ගරු කළා මට හරියට සීනියර් ආටිස් කෙනෙක් මම මට ඒ අවුරුද්ද හම්බුණා හොඳම සංගීතය සඳහා නාට්‍ය නාට්‍ය සඳහා හොඳම සංගීත අධ්‍යක්ෂක මට හම්බුණා ඒ ට්‍රෝෆි එක කියන්නේ අවාඩ් එක හැබැයි කීප දෙනෙක් සංගීත මගේ සංගීත ගායනා කරා ජලත් මනෝත්සන් ප්‍රදීප ධර්මදාස ඒ වගේම එච් ඒ පෙරේරා එතකොට ලලිත් රාජපක්ෂ ඒවා මම අපේ මම ඒවල ලිංක්ස් පල්ලෙහෙන් දාන්නම් මේ 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 සාකච්ඡ මේ 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 හමුවීමෙන් පස්සේ මම කියන්නේ සාක් මේ මේ ස්පීච් එකෙන් පස්සේ මම මම ලිංක්ස් දාන්න ඔබට ඇත්තට අහලා බලන්න පුළුවන් මේ ඉතින් ජයලත් වනොත් යන පුතා භානුක තමයි මට ආලන්දන කරේ ඇත්තට භානුක මට ඉස්සෙල්ලාම හම්බුනේ ජයලත් මනෝ අපි කියන්නේ මනෝ කියලා මනෝ ඉස්සෙල්ලාම භානුකව ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා ඉන්ට්‍රඩියුස් කරලා දුන්නේ මේ ටව හෝල් එකේ ම අපි දැනගින්න රිහර්ස් කරන වෙලාවක තමයි පොඩි භානුකව මට මේ හඳුන්වලා දුන්නේ ඉතින් මේ මේ ළඟදී භානුකම් වැඩි හිටි කෙනෙක් හැරෙන මට මාව මතක් මතක තියාගන්න එහෙම ආරාධනය කරපු කිරීම ගැන මම හරියට අගය කරනවා ඒ කියන්නේ මං ඒක තමයි ඇත්තට මානුෂ්‍ය ගතිගුණ කියන්නේ මේ ඒ ජයලත් මනරත්නත් ඒක තිබුණා ඇත්තට මේ මානුෂ්‍ය ගතිගුණ එතුමා මේ අසාධාරණයට ඒ කියන්නේ අසාධාරණ බලාගෙන ඉන්න බලා සිටිය හැකි කෙනෙක් නෙමෙයි කියන්නේ යා ආසූන්න කෙනෙක් රටක් හරි වැරදි වැත්තරනවා ඒවා ගැන ඒවා තමයි යාගේ නාට්‍යවලින් හරි ඒවා එක්ස්ප්‍රෙස් කරන්නේ යා නාට්‍යවලින් ඒ ප්‍රකාශනය කර ඇත්තට ඉතින් ඒ වගේ කලාකරුවෙක් තමයි මේ ජලත් මනරත්න කියන්නේ කියන්නේ කටවහගෙන හිටියේ නෑ ඒක ඒ කියන්නේ උදනුගින්නම එමයි නාට්‍යන්නේ උදනුගින්න නාට්‍ය කියන්නේ මේ තනිකර ඒ කියන්නේ අර සාමාන්‍ය ජනතාව තලාපෙලා වැඩ ගැනීම කියන්නේ නේ ස්ලේවරි ඉට්ස් ඕල්මොස්ට් ස්ලේවරි ඇයි මීන් අමවුන්ටඩ් ටු ස්ලේවරි සෝ පීපල් ලයික් ජයලත් මනරත්න ඇන් ද අදර් ඇක්ටර්ස් දේ ස්ටුඩ් අප් අගේන්ස්ට් දැට් ඇයි මීන් උදනුගින්න වස් දැට් ඒ කියන්නේ උදනුගින්න නාට්‍ය ඒක තමයි ඒකේ හරය ඇත්ත රටවටේම ගියා මේක කරන්න එපා කියලා ආණ්ඩුවට ගියේ ඒ කාලේ. මම කියන්නේ 90 ගණන් වල අග භාගයේ වෙන්න පුළුවන්. 96 96. මත ඒ වගේ කාලේ මට හරියටම මතක නැහැ. නවත්තන්න කියලා කිව්වොත් නවත්වෙන්නේ නැහැ කවුරුත් ඒක. අපිට ගම එක නවත්තන්න කියලා ඒ කාලේ. අපිට ජනාධිපති ප්‍රේමදාස මහත්තයා කිව්වා අපිට මේක නවත්තන්න කියලා. අපි මමයි කපිල කුමාරේ නිමල් එක නැ එක දසක් කම්ලක හර්ෂ මොකද කියන්නේ නාත්තනද අපි කියන්නේ අපි නාත්තන්නේ 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 මට ඇත්ත කියන්නේ නාත්තන්නේ නාත්තන්න නාත්තන්නේ අපි පොඩි ගල්ලු තමයි ඒක හරි අපි කව නාත්තන්නේ කියලා ඉතින් කව ඊට පස්සේ කතා මොනවද කියන්න ආනේ ඊට පස්සේ ඒක තමයි ඒක තමයි කියන්නේ ඇත්තට. එහෙම කෙනෙක් තමයි ජාලත් මනරත්න. ඇත්තට අපිට අපේ ඇත්තට රටේ ඒ වගේ කලාකරුවෝ ඉන්න හරියට. හැබැයි අභාග්‍ය තමයි පංගුවක්කාව යටපත් කරලා තියෙනවා. එහෙම නැත්නම් පංගුවක්කාව විඩාවටපත් කරලා තියෙනවා. පංගුවක්කාවට උඩට එන්න දෙන්නේ නැතුව නිකන් නූගත් දේශපාලඥ ඒගොල්ලෝ පල්ලෙහාට දාලා තියෙනවා ඒවට
ඒකට තරදක් කියන්න බෑ මොකද සමහර හිතනද මේ වැඩක් නෑ මේ මේ තව මේ මේ වැඩක් නෑ මේවට විරුද්ධව මේවට මේ මේවට විරුද්ධව සටන් කළ වැඩක් නෑ කියලා හිතන්න පුළුවන් මේ මෝඩ සෙට් එකක් ඉන්න තැන මොකටද අපි ඉන්නේ මේ වෙන ආත්මිකට නැහැ ඊට වඩා හොඳයි කියලා හැබැයි මම හිතන්නේ එහෙම වෙන්නම ඕනේ නැහැ අතර අර එහෙම දෙයක් තියෙනවා තමයි දැන් අර අප්‍රිකාවට ඉස්සෙල්ලාම අප්‍රිකාවට ඉස්සෙල්ලාම මේ බ්‍රිටිෂ් බ්‍රිතාන්‍යයෙන් ගියාම මේ එක්ස්ප්ලෝරර්ස්ලා කියන්නේ කොංගෝ වනයට ගිහිල්ලා ඒකලා අර කොංගෝ වැදිරත් වැද්දොත් නෙමෙයි ඒගොල්ලෝ නිය අර පිග්මි ජාතිය අර සැවේජර්ස් ඒ කියන්නේ මිනි කන ජාතියනේ ජාතියක් පිග්මිස්ලා තමයි දන්නේ ඒ වගේ ජාතියක් ඒකලා ඉතින් තීරණය කරා මේ මිනිස්සුන්ට මේ වගේ මෙච්චරම මෝඩ ටයිප් එකේ මිනිස්සු අපි නම් මේකට වැඳලා මෙතෙන් යනක ඊට හරි හොඳයි කියලා ඒ කියන්නේ ඊට පස්සේ මේ ලෝකෙට වැඩක් කරන්න බුණා අපි මෙතන වැඳලා මෙතෙන් මාරු වෙන ඊට හරි හොඳයි කියලා ඉතින් එහෙම හිතලා තින්නද මන්න හිතන්නේ එහෙම මාරුණාට ගමන්න එනට අපි අපි ඊට පස්සේ අපේ රටේ ඉන්න ජනතාවට අපි හරි මාර්ගය පෙන්වන්න ඕනේ කියලා මම හිතනවා අනිවාර්යෙන්ම අපි පෙන්වන්න ඕනේ හරි මාර්ගය නැත්නම් මට නම් ඒක මගේ කොන්ෂන්ස් එකට කියන්නේ මගේ විඥාණයට ඒක හරි මැච් වෙන්නේ නැත්නම් මට පිටරට ඉන්න දුනා මගේ යාළුවාට ජර්මනියේ මගේ ජර්මන් යාළුවා කිව්වා ඒක එහෙ ඉන්න කියලා ජර්මන් ඇම්බැසඩර්ට වීසාකට සල්ලිත් ගත්තේ නැහැ ගන්නෙත් නැහැ ගත්තේ නැහැ ඉස්සෙන්න ඒගොල්ලෝ කිව්වා එහෙ ඉන්න කියලා මම කිව්වා නෑ මට මේ මෙහෙ කලබල වෙනවා රට ඉන්න බෑ කියලා සමහරට අසාමාන්‍යද මන් දන්නේ නැහැ මම ඒ වගේ තව මට විශ්වාසය තව වන්තර ඇති කියලා ඉන්නවා කියලා මන් දන්න මම මගේ පාට් මගේ මම ඉස්කෝලේ ගිය ආනන්දේ මගේ පන්තියේ මිනිත්තුම ළමයි හරිම දක්ෂ ශිෂ්‍ය සෙට් ඒ කියන්නේ ඒකල හැතරම අපි හැමදෙම උඟක් තර්ක කරනවා අපි ඒ වගේ අපි කතා කරන දේවල් තර්ක කරලා අපි දේවල් ගැන තාමත් අපි ඒ මගේ යාළුවා තාමත් ඉන්නවා මේ හරිම බ්‍රිලියන්ට් ළමයි සෙට් එකේ මා තාමත් ඒක ලගේ කරනවා ඒ තාමත් මේ ඒ වගේ දක්ෂ අය මේ රටේ ඉන්න ආනන්දයෙන් පමණන්නේ හැතෙන්න බිහි වෙලා තියෙනවා නේ ගංගවලින් කොච්චර බිහි වෙනවද මට ඒක තමයි අනිත් වගේ පරමාර්ථය අපේ දුර පළාත්වල ඉන්න ළමයින්ට වෙස්ටර්න් මියුසික් සහ ඒ ආකෘති ඒ කියන්නේ වෙස්ටර්න් ආකෘති තමයි ඇඩ්වාන්ස් ආකෘති ඒක ආයෙත් වචන දෙයක් නැහැ ඒ කියන්නේ ඇමරිකාවට ගිහිල්ලානේ අපේ දක්ෂම අය නේ වෙන කවුද ඉන්නේ අපේ ලංකාවෙන් දක්ෂම ක්‍රීම් එක තමයි එහාට ගිහිල්ලා ඉන්නේ ඔක්කොම වැඩ දාන්න ගිහිල්ලා ඉතින් එහෙම සෙට් එකක් ඉන්න ඒ දැනුම මම දන්නා මගේ යාළුවන්ටත් කිව්වොත් ඒකත් ඒකෙන් දැනුම බෙදාගන්න ඒවයි අපේ රටට අපේ දුර පළාත් වලට ඒ දැනුම අරින්න ඕන කියලා මගේ යාළුවන්ගේ මම දැන් ඉල්ලනවා يعني ඒගොල්ලෝ එච්චර කොච්චර බ්‍රිලියන්ට් ළමයි අයද කියලා මම දන්නවා ඒක පොඩි කාලේ ඉඳන් මම දන්න හින්දා ඒක මං හිතන්නේ අපේ රටේ දැනුම බෙදා දෙන්න ඕනේ නැත්තම් වෙන්නේ අපේ මේක අන්තිමට අර අමරදේව සර් සින්දුව කිව්වාගේ රත්නමාලිසය ඒ කියන්නේ යලි ඉපදෙන්න හිතෙන්න මේක අපිට අපි එක හදලා ගන්න නැත්නම් ඇත්තටම යලි ඉපදෙන්න හිතෙන්නේ නැහැ මතක ඒ අපේ යලි ඉපදෙන්න වැඩ සෙට් කරන්න ඕනේ ඒ කියන්නේ දැනුම බෙදා දෙන්න මම කියන්නේ නාකත් කරන්නේ මම කියන්නේ දැනුම ලැබුණාම ළමයින් හැමෝටම තීරණ ගන්නවානේ දැනුම ලැබුණාම හැමෝටම දැනුම නැතුව තියෙනවා නම් තමයි තීරණයක් ගන්න බැරි ඒකට අන්ධකාරයේ ඉන්නට තීරණ ගන්න බෑ ආලෝකය ලැබෙන්න ඕන රත්නමාලිසය හැදුවා වගේ හදලා එකෙන් ලොකු දෙයක් වුණා කියලා රටට ආයෙත් වෙන්න ඕනේ දැනුම විකාශනය කරන්න ඕනේ අපේ රටේ ආලෝකය
බොහොම සන්තෝසයි ඔබ සමග මේ කාලය ගත කරාට ඔබට සම්බන්ධ වෙන මම ලින්ක්ස් එකක් දාන්නම් මේ යටින් දාන්නම් පස්සේ සම්බන්ධ වෙන විශේෂම තරුණ ශිෂ්‍යයන් මේ තමා දැනුම ලබා දෙන්න මම කැමතියි මට මේ මම ලින්ක්ස් දාන්නම් ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් මට WhatsApp කරන්න මගේ WhatsApp නම්බර් දාන්න ඒක තමයි එකම සන්තෝෂය ඒක ඒක තමයි මගේ එකම පරමාර්ථය විශ්ව එක කියන්නේ බලාපොරොත්තු වෙන බලාපොරොත්තු වෙන දෙයක් extra නැහැ දිතිරලා ඉතින් ජාලත් මනරත් සහ බහනකට මම කෘතඥ වෙන වෙන අතරම ජයලත් මනෝවා මම ආදරේ මතක් කරනවා ඒ කරන ගම කරන අතරම ආසේ බාරුකටත් සහ උදව් කරපු ශාන්තනත් තෑන්ක් කරන්න බොහොම ස්තුතියි ඔබට සම්බන්ධ වුණාට සුබ දවසක් ආයුබෝවන්